16 වනවතාවට පැවැත්වීමේ නියමිත ආසියානු කුසලාන තරගාවලිය පාකිස්තානයේ තමයි පැවැත්වීමට තීරණය කර තිබෙන්නේ. නමුත් ඉන්දියාවත් පාකිස්තානයත් අතර පැවැත්වෙන දේශපාලනික තත්ත්වය නිසා ඉන්දියානු කණ්ඩායම් පාකිස්තානයේ සංචාරය නොකරන නිසා ඔවුන් ක්‍රීඩා කරන තරඟ ශ්‍රී ලංකාවේ හෝ එක්සත් අරාබි එමිරාජයේදී පැවැත්වීමට කටයුතු යොදමින් සිටින බවට තමයි මේ වෙනුවෙන් ආසියානු ක්‍රිකට් කවුන්සලය දන්වා තිබෙන්නේ. මෙවර ආසියානු කුසලානයේ වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම් සහභාගි වන්නේ ආසියානු සූර්යයන් නිසායි. ඒ අනුව ආසියානු සූර්යයන් විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ වදින මෙවර තරඟාවලිය තුළදී එහා බී කාණ්ඩය යටතේ ක්‍රීඩා කරන කණ්ඩායම් 6ම තේරීපත්ති අවසන්. අවසාන වතාවට තේරීපත් වූ කණ්ඩායම වන්නේ නේපාල කණ්ඩායමයි. ඒ ඔවුන් එක්සත් අරාබි එමිරාජයේ කඩු 7කින් පරාජිත පත් කරමින් තමයි මෙම අවස්ථාව උදාකර ගත්තේ. ඒ අනුව ඒ කාණ්ඩය යටතේ ඉන්දියාව, පකිස්තානය, නේපාලය වගේම බී කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය ක්‍රීඩා කිරීමට නියමිතයි. ගියවර වගේ මෙවර ආසියානු කුසලානයේ 26 තරඟාවලියක් ලෙස නෙමෙයි පැවැත්වෙන්නේ. ඒට හේතුව එක් දින ලෝක කුසලානයේ තිබෙන නිසා මෙවර තරඟාවලිය එක් දින තරඟාවලියක ආකාරයෙන් තමයි පැවැත්වෙන්නේ. මෙම තරඟාවලියේ අවසාන මහා තරඟයේ සමගින් තරඟ 13ක් ඇතුළත් වෙනවා. මෙම කණ්ඩායම 6 තරඟ වදින තරඟ කාලසටහන මෙම වෙනිදා නිකුත් වී තිබෙනවා. එසේ නමුත් මෙම ක්‍රීඩාංගණ නම් වෙනස් වෙනට බොහෝ විට ඉඩකඩක් තිබෙනවා. ආසියානු කුසලාන තරඟාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව ආසියානු සූර්යයන් එදිරි ඇෆ්ගනිස්තානය සමගින් සැප්තැම්බර් මාස 2 වෙනිදා තරඟාවලිය ආරම්භ කිරීම නියමිතයි. ඒ අනුව සැප්තැම්බර් මාස 3 වෙනිදා ඉන්දියාව සහ පකිස්තානය අතර තරඟයක්, සැප්තැම්බර් මාස 5 වෙනිදා බංග්ලාදේශය ඇෆ්ගනිස්තානය අතර තරඟයක් පැවැත්වීම නියමිතයි. සැප්තැම්බර් මාස 6 වෙනිදා ඉන්දියාව සහ නේපාලය අතර පැවැත්වෙන තරඟය අතර, සැප්තැම්බර් 8 වෙනිදා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර තරඟය ආරම්භ වීම නියමිතයි. ඔව් සැප්තැම්බර් මාස 9 වෙනිදා මූලික වටේ තරඟ අවසන් කරමින් පකිස්තානය, නේපාලය අතර තරඟය පැවැත්වීම නියමිතයි. ඉන් අනතුරුව මූලික වටේ තරඟ වලට ක්‍රීඩා කළ ජයගෙන පෙරමුණේ පසු වන කණ්ඩායම් 4 සුපිරි 4 දිනාගේ තරඟ වටේ ඇතුළු වෙනවා. ඒදී සුපිරි 4 දිනාගේ තරඟ වටේ ආරම්භ වන්නේ සැප්තැම්බර් මාස 10 වෙනිදා. ඒ සැප්තැම්බර් මාස 15 වෙනිදා අවසන් වීම නියමිතයි. ඉන් අනතුරු සුපිරි 7 දිනාගේ තරඟ වටේදී ජයග්‍රහණ ලබාගත් පිළිවෙල අනුව පෙරමුණේ පසු වන කණ්ඩායම් 2 සැප්තැම්බර් මාස 17 වෙනිදා ආසියානු සූර්යයන් එදිරි තරඟ වදීම නියමිතයි. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ ගියවර සූර්යයන් වූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙවරත් ආසියානු සූර්යයන් එදිරි කිරුළ දරමින් ලෝක කුසලානය වෙනුවෙන් ක්‍රීඩා කරන හොඳ මානසිකත්වයක් හදාගෙන ජයග්‍රහණය පිවිසෙන්න හැකියාව ලැබෙන්නේ කියලායි.